2015 අපි දන්නවා මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජය වුණේ ඉතාමත්ම දක්ෂ ලෙස සැලසුම් කරපු ඉතාමත්ම සූක්ෂම ලෙස සැලසුම් කළ ක්‍රියාත්මක කරපු කුමන්ත්‍රණයකට තමයි එතුමා පරාජය වුණේ. මේ රටේ මහ ජනතාව නෙවෙයි එතුමා පරාජය කරේ. එතුමා පරාජය කළේ මේ සැලසුම්. ඒ සැලසුම පිටිපස්සේ හිටිය ජාත්‍යන්තර බලවේගී හිටිය කොටි දාස්පෝරා හිටිය අපිට ආසන්නෙම ඉන්න ඉන්දියාව හිටිය මොකද ඉන්දියාවේ වෙලා බය වෙලා හිටියේ මේ චීනයේ බලපෑම් වලට වගේ බලපෑම් බලවේග රාශියක එකතු වෙලා තමයි ඒ වෙලාවේ පරාජය සඳහා අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරේ. ඒ අය ඒ බලයට ගෙනාපු ආණ්ඩුව යහපාලන ආණ්ඩුව කියන ආණ්ඩුව ඒ වෙලාවේ මේ රටේ පක්ෂ ගණනාවක් නියෝජනය කළා. එක්සත් ජාතික පක්ෂ විතරක් නෙවෙයි ඒ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ඔවුන් සතුව තිබුණා. එදා පාර්ලිමේන්තුව දිහා බැලුවාම පාර්ලිමේන්තුවේ සියලු දෙනා ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ විපක්ෂයේ සංවිධායකයන් සියලු දෙනා එක කණ්ඩායමක් වෙලා හිටියේ හංස සන්දානේ ඉතාමත්ම ප්‍රබල කණ්ඩායමක්. ඒ කණ්ඩායම බලයට ආවේ ඒ වෙලාවේ බුද්ධිය පාවිච්චි කළා. එමනයි කණ්ඩායම පරාජය කරන්නට බුද්ධිය අවශ්‍යතාව තිබුණා. ඒ අයගේ සැලසුම් වලට සමානව සැලසුම් සකස් කරන්නට අවශ්‍යතාවක් තිබුණා අපේ කණ්ඩායමට. ඒ නිසා ඒ 2015 2019 කාලය තුල අපේ නායකයෝ බැසිල් රාජපක්ෂ මැතිතුමා, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් සකස් කළා සැලසුම. ඒ සැලසුම තමයි අපි 2019 ක්‍රියාත්මක කළේ. ඒ සැලසුම සකස් කරනකොට අපේ ප්‍රධාන වශයෙන්ම අවධානය දෙන්නට සිද්ධ වෙලා තිබුණේ අපි කොහොමද මේ අපි පළාත්පාලන මැතිවරණයේදී ලබාගත් ඡන්ද ලක්ෂ 50 ඡන්ද ලක්ෂ 65 ගෙනියන්නේ. මොකද ජනාධිපතිවරණය තමයි අපිට තිබිච්ච ලොකුම අභියෝගය. ජනාධිපතිවරණය කියලා කියන්නේ සෙල්ලමක් නෙවෙයි. ජනාධිපතිවරණේ කෙස් ගැහින් ගහලා යන තිබිච්ච දෙයක්. ඒ නිසා ඒ වෙලාවේ හරියටම ගණන් බලලා ලක්ෂ 130ක් ඡන්ද දාමු. මේ ලක්ෂ 130න් ලක්ෂ 65ක් අපි ගන්න ඕනේ දිනන්න. ඡන්ද ලක්ෂ 50 ඉඳන් 65ට යන්නේ කොහොමද කියන සැලසුම අපිට හදන්න සිද්ධ වුණා. එතනදී අපිට එක පැත්තකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගත ඡන්ද ප්‍රමාණය අපි ඒගොල්ලෝ එකතු කරගත්තට රුකුලක් වෙනවා කියලා අපි දැනගෙන හිටියා. හැබැයි එහෙම කරත් අපිට තිබුණා යම් කිසි පරතරයක් පියවන්නේ. ඒ තමයි මේ රටේ පාවෙන ඡන්ද. ඒ පාවෙන ඡන්ද 2015 අපෙන් ගැලවිලා ගිහිල්ලා තිබුණා. අපිට එරෙහිව නගපු විශාල බොරු ප්‍රචාරවලට අහු වෙලා ඒ අය වෙන පැත්තකට පාවිලා ගිහිල්ලා තිබුණා. ඉතින් මෙන්න මේ අයත් එකතු කරගන්නට මේ රටේ දේශපාලන පක්ෂය සමග ඍජුව සම්බන්ධ නැති මතවාදය සමග එහාට මෙහාට යන ඡන්දෙන් ඡන්දට තමුන්ගේ පක්ෂය මාරු කරන ඒ පාවෙන ඡන්ද එකතු කරගන්න තමයි බුද්ධියට ආමන්ත්‍රණය කිරීම සඳහා වියත්මග වගේ සංවිධාන බිහි වුණේ. වියත්මග පමණක් නෙවෙයි මේ රටේ සංවිධාන ගණනාවක් ජාතික සංවිධාන ගණනාවක් ඒ කාලය තුල බිහි වුණා. ඒ සංවිධාන සියල්ල සකස් කිරීමේදී මම අද ප්‍රසිද්ධිය තමුන්නාසලට කියනවා. ඒ සියල්ල පිටිපස්සේ මහා සරසුම් කරුවෙක් වශයෙන් සිටි ශ්‍රේතම් අපේ පක්ෂයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මැතිතුමා. බැසිල් රාජපක්ෂ මැතිතුමා මට මතකයි 2015 අපි පාර්ලිමේන්තු මැතිවරණයේ පස්සේ අපි සාකච්ඡා කරනකොට එතුමා කිව්වා අපිට පක්ෂයක් හදන්නට ඕනේ. හැබැයි අපිට පක්ෂයකින් විතරක් මේ ගමන යන්න බෑ. අපි පක්ෂයට පිටින් සංවිධාන ගන්නවා හදන්න ඕනේ කියලා. එතුමා අපිට වෙන වෙනම වගේම බාර දුන්නා. ඉතින් ඒ වගේ කිම තමයි අපි ඉටු කළේ. අපි හදුවා වෙනත් වෙනත් ප්‍රවාහ. මේ ප්‍රවාහ ඔක්කොම අන්තිමට එකට එකතු කළා මහා ප්‍රවාහයක් බවට පත් කළා 2019 ජනාධිපතිවරණයේදී අපි එකට හිටගෙන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා 69 ලක්ෂයක් ඡන්දෙන් පත් කරගත්තා. ඉතින් ඒ කියන්නේ අපි එදා අපිට එරිව ඒකළු ගහපු සැලැස්මට ඊට වඩා හොඳ සැලැස්මකින් පිළිතුරු දුන්නා. හැබැයි මේ කාලේ අපි දේශපාලනයේ සූදානම් වෙද්දී අපි තවත් දෙයක් දැනගෙන හිටියා. ඒ තමයි යහපාලන රජයේ ඔවුන්ගේ කාල සීමාව තුළ මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ කරන බව අපි මුල සිටම දුටුවා. ඔවුන්ගේ දෙකලා 2015 වන විට ඉතාමත්ම ශක්තිමත්ව තිබුච්ච මහින්ද රාජපක්ෂ මහත්මයා ගොඩනැගිලා තිබිච්ච ආර්ථිකය වසරින් වසර කඩාබිඳ දාලා මේ රටේ ජනතාව දුප්පත් කරලා මේ රටේ ජනතාව ඉතාමත්ම අසීරු ආර්ථික මට්ටමකට දාන්නට යහපාලන රජයට පුළුවන් වුණා 2019 වෙනකොට. අපිට බාර දුන්නේ 2019 හිස් වෙලා තිබිච්ච භාණ්ඩාගාරයක්. මහා ණයබරක්. අපේ රටේ රට ගොඩනගන්න තිබිච්ච හම්බන්තොට වරාය වගේ ප්‍රබල ආර්ථික මර්මස්ථාන ඒ වෙලාවේ විකුණලා දාලා තිබුණා. අපේ රටේ මහා පරිමාණ ව්‍යාපෘති සියල්ල වගේ නතර කරලා දාලා තිබුණා.
අපේ ආර්ථික සැලසුම්වල විනාශ කරලා තිබුණා. වෙන එකක් තියා මහින්ද රාජපක්ෂ මහත්මයා හදලා තිබිච්ච අවුරුද්දෙන් අවුරුද්දේ මේ රටේ විදුලි බලය අවශ්‍යතාව පුරවන්නට සකස් කළ සැලසුම් බව කුණු කුඩේන විසිකරලා දාලා මහා විශාල විදුලි අර්බුදයක් පවා නිර්මාණය කරලා තිබුණා. ඉතින් ඒ නිසා අපිට සිද්ධ වුණා මේ දේශපාලන සටනට සූදානම් වෙන ගමන්ම අපි බලය ගත්තට පස්සේ මේ රට හදන්නේ කොහොම කියන කාර්ය සැලසුම් කරන්න. ඒ සඳහා අපේ දේශපාලන නායකයෝ අපේ විවිධ විද්වත්තු අපි සියලු දෙනා එකතු වෙලා සකස් කළා රට හදන වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙල හදන්න තමයි ගම සමග පිළිසඳරක් කියලා අපි රට වටාම ගිහිල්ලා ජනතාව අතුරින් දත් එකතු කරේ. ඒ තොරතුරු එකතු කරගෙන ව්‍යාත්මක සංවිධානය වගේ අනෙක් සංවිධාන වලින් ඕගේ බුද්ධි මණ්ඩලයෙන් ආපු කරුණු එකතු කළා තමයි සෞභාග්‍යයේ දැක්ම කියන ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කරේ. ඒක ජනාධිපතිතුමා මේ රටේ ජනතාව ඉදිරිපත් කරා. ජනාධිපතිවරණය පුරාම ගිය හැම වේදිකාවකම එතුමා කතා කරේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන. තමුන්නාසේලා අපි ඡන්දය දුන්නේ ඒ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට. එතුමා ජනාධිපතිවරයා වශයෙන් පත් වූ දාසිට මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැතිවරයා වශයෙන් පත් වූ දාසිට මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය. අද මම දන්නේ සුභසිං මහත්මයා කිව්වා මේ සර්ෆේල් කියන කතාව. සර්ෆේල් කියලා කියන කට්ටියට අපි අහනවා කොහෙද සර්ෆේල් වෙලා තියෙන්නේ? ෆේල් වෙච්ච දේ උදාහරණයක් කියන්නේ. ජනාධිපතිතුමා සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ක්‍රියාත්මක කරමින් ඉන්නවා. ඒ ක්‍රියාත්මක කරන සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් එහාට ගිහිල්ලා කරපු එක දෙයක් ගැන දිනවකවා නැතුව උදාහරණ කියන්න කියලා අපි කියනවා. දිනවනවකවා නැතුව උදාහරණ කියන්න බෑ. අර 2005 කිව්වා වගේම විවිධාකාර බොරු කියමින් ඉන්නවා. මම එක උදාහරණයක් කියන්න තමුන්නාසලට. මේ අද දවසේ තියෙන කාලීන ගැටලුවක් තමුන්නාසල දන්නවා මේ නැගිනිර පර්යන්තය පිළිබඳ අර්බුදය. තමුන්නාසල දන්න අහ දැනගන්න කැමති මොකද්ද මේකේ වර්තමාන තත්වය කියලා. කැමති නේද දැනගන්න? මොකද හැමතිස්සෙම මේ කතා කරන දේ යන්නේ. දැන් මේ නැගිනිර පර්යන්තය පිළිබඳව මහා ගෝසාව පහුගිය කාලේ ගොඩනැගුවා ජනාධිපතිතුමා මේක ඉන්දියාවට දෙන්න යනවා කියලා. හැබැයි ඉන්දියාවට දුන්නද? එහෙම දෙන්න ලිවිල සකස් වුණාද? එහෙම දෙකට ජනාධිපතිතුමා අසම්තුරුද? එහෙම කියලා තිබුණේ නැහැ. ඒකයි මම කිව්වේ අහන්න හැමතිස්සෙම ජනාධිපතිතුමා මොනවාරි වරදක් කරා කියලා කියනවනම් සෞභාග්‍ය දැක්මෙන් පිට ගිහිලා කියලා තියනවනම් දිනවකවන නැතුව කරපු වෙලාව කියන්න. කරපු දවස කියන්න. අනුමාන කරලා ඉස්සරහට වෙන දේවල් ගැන බොරු කියනකොට ඒවට රැවටෙන්න එපා. ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපතිවර වශයෙන් පත් වෙනකොට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව අපේ රට ගැටලු ගණනාවක ගිවිසුම් ගණනාවක පටලවලා තිබුණේ. අමතක කරන්න එපා MCC ගිවිසුම. MCC ගිවිසුම කියලා කියන්නේ මේ ලෝකේ ඉන්න ප්‍රබලතම රටක් ඇමරිකාව සමග ගහපු ගිවිසුම. ඒ ගිවිසුම ලිහිනක සෙල්ලම් වැඩක් නෙවෙයි. ඒ ගිවිසුම ජනාධිපතිතුමා ලියාගත්තා. ජනාධිපතිතුමා බලයට එනකොට හම්බන්තොට වරාය සම්පූර්ණ ආරක්ෂාව දීලා තිබුණේ චීනෙට. අවුරුදු 99කට බාර දීලා අපිට වරාය ඇතුළට යන්නවත් බෑ. අපේ හමුදාවට යන්න බෑ. කිසි දෙයක් කරන්න බෑ. ඒ ගිවිසුම ලේසි නෑ වෙනස් කරන්න. ඇමරිකාව වගේම බලගතු රජයක් චීනේ. නමුත් ජනාධිපතිතුමා සාකච්ඡා කරලා අද ඒ වරාය ඇතුලේ ආරක්ෂාව අපේ රටේ ආණ්ඩුවට බාර ගන්න තියෙනවා. අපිට වරාය අපව ගන්න බෑ. අපිට විශාල භූදේශපාලන අර්බුදයක් අපිට කරන්න බෑ. නමුත් ඒ වරාය ඇතුලේ තිබිච්ච ආරක්ෂාව අපි ආපහු අරන් තියෙනවා. මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට දෙන්න සියල්ල සකස් කළ තිබුණේ. අද ඒ කතාව තියෙනවද? ඒක නෑ. ජනාධිපතිතුමා ඒක විසඳගෙන තියෙනවා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ගන්න බැරුව අපි බොහෝ කාලයක් තිස්සේ කතා කරා ඉන්දියාව සමග. දැන් ඉන්දියාව එක කියලා තියෙනවා ඒ තෙල් ටැංකි වලින් 125 අපිට දෙන්න. කංකස කුදුරේ වරාය විකුණන කතාවද නෑ. ඒ ජනාධිපතිතුමා විසඳගෙන තියෙනවා. ඉතින් ඒ නිසා මේ නැගෙනහිර පර්යන්තය පිළිබඳ තියෙන කතාවක් අපි ජනාධිපතිතුමා විශ්වාස කර ඉවසගෙන සිටියේ දුන්නා. නමුත් අපි හදිස්සි වෙලා මහා කලබලයක් ඇති කරගෙන ජනාධිපතිතුමා මේක ඉන්දියාවට දෙන්න යනවා කියලා බියක් ඇති කරගත්තා. හැබැයි එතෙන්දී අපිට කාටවත් දොස් කියන්නත් බෑ. මොකද අපේ රටේ මිනිස්සු අපේ රටේ සම්පත් වලට ආදරේ. අපි හැමෝම මේ රටේ දේශීය සම්පත් වෙනේ කතා කරපු කට්ටිය. ඉතින් ඒ නිසා අපේම කඳවුරේ අය මේ නැගිනි රජට ඉන්දියාවට දෙන්න යනවා කියලා මතයක් ඇතුව කලබල වෙනකොට අපිට දොස් කියන්න බෑ. මොකද උන් කතා කරන රටට ආදරේ නිසා. හැබැයි මේ ප්‍රශ්නෙට අපි විසඳුම් හොයන්නට ඕනේ බුද්ධිමත්. අර MCC ගිවිසුමට අපි විසඳුම් හොයුවා වගේ බුද්ධිමත්ව මේ භූදේශපාලනීය අර්බුදයන් කලමනාකරණයගෙන තමයි ඒක කරන්න ඕනේ. ඉතින් මම තමුන්නාසලට ඉතාමත්ම සතුටින් කියනු මේ වන විට වරාය ඉන්න වෘත්තීය සමිති 23කින් 22ක්ම දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා ඉතාමත්ම හොඳ
යෝජනාවලිය දීලා තියෙනවා ජනාධිපතිතුමාට. ඒ යෝජනාවලිය අපිට ඕනෙකුට කතා කරන්න පුළුවන් යෝජනාවලිය. ඒ යෝජනාවලිය අපිට ඉන්දියාවට පෙන්වන්න පුළුවන් යෝජනාවලිය. ඒ යෝජනාවලියට ජනාධිපතිතුමා ගිය සිකුරාද හවස වෙන විට ඒ යෝජනාවලිය බාරගත්තට පස්සේ එතුමාගේ කැමැත්ත ප්‍රකාශ කළා. හැබැයි ඒක තාම රටට කියලා නැහැ. මොකද ඒක නිල නිවේදනයක් කියලා තෝරන්නේ. ඒ නිල නිවේදනයේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ නිල නිවේදනයේ අමාත්‍යාංශය හරහා නිවේදනයක් වශයෙන් එන්නට ඕනේ. කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වෙන්නට ඕනේ. ඉතින් ඒක එනතුරු අපි පොඩ්ඩක් ඉවසීමෙන් ඉමු. නැගෙනහිර වරාය මොන මෙහෙතුවක් නිසාවත් අපි ඉන්දියාවට දෙන්නේ නැහැ. නැගෙනහිර වරාය අනිවාර්යයෙන්ම ලංකාවේ රජයෙන් කරන්නේ 100%ක්ම අපි කරන්නේ. ඒකට මොනවත් ආයෝජන අපි ගියේ නැහැ. ඒක අපේ සල්ලි වලින් අපි හදනවා. හැබැයි ඒකට යෝජනාව එනකන් අපි ඉවසගෙන ඉමු. මම විශ්වාස කරනවා සඳුදා වෙන විට බොහෝ දුරට මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වෙවි. එතකොට මේ ප්‍රශ්නේ විසඳිලා යාවි. ඒතර ඊළඟට නැගෙනහිර පර්යන්තය අපි ඉන්දියාවට දෙන්නේ නැත්නම් අපිට ඊට පස්සේ ඉතුරු පර්යන්ත ගැන සමහර සාකච්ඡා කරන්න සිද්ධ වෙවි. ඒවා ගැන අපිට වැඩ කරනකොට අපිට තියෙනවා යම්කිසි ලියවිල්ලක්. ඒ ලියවිල්ල තමයි සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය. තමුන්නාසල හැමෝම ඡන්දය දුන්න ප්‍රතිපත්ති ප්‍රකාශය. අන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ජනාධිපතිතුමා ඉදිරියේදී කටයුතු කරනවා ඇති. ඉතින් මෙන්න මේ කාරණේ මට තමුන්නාසලට කියන්න අවශ්‍යලා තිබුණා. අපි මේ සර්වේල් කියලා කතා කරන්නේ තව කියන දේ තමයි මහබැඳු කර මංකොල්ලට තාම මුකුත් පියවර කරන්නේ නැහැ. පාස්කු ප්‍රහාරයට තාම පියවර කරන්නේ නැහැ. මෙන්න මේ කාරණා ගැන මම තමුන්නාසලට කියනවා පාස්කු ප්‍රහාරය ගැන කොමිසමපත් කර ජනාධිපතිතුමා. ඒ කොමිසමේ වාර්තාව තාම ඇවිල්ලා නැහැ. කොමිසම වැඩ කටයුතු අවසන් වුණා. කොමිසමේ වැඩ කටයුතු අවසන් වුණා වාර්තාව තාම ඇවිල්ලා නැහැ. අපි විශ්වාස කරනවා තව සති කිහිපයක් තුල ඒ වාර්තාව එවි කියලා. ඒ වාර්තාව ආවට පස්සේ අනිවාර්යයෙන්ම ඒ වාර්තාවේ කටයුතු අනුව ජනාධිපතිතුමා ක්‍රියාත්මක වෙනවා. අපි අනිවාර්යයෙන්ම ඒ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච ඍජුව වක්‍රව සියලු ආකාරයෙන් සම්බන්ධ වෙච්ච විරුද්ධව නීති අනුකූල පියවර ගන්නවා. මහබැඳුකර මංගොල්ලේ සම්බන්ධයෙන් මම පුත්වෙලිව දන්නේ ජනාධිපතිතුමා නීතිපති දෙපාර්තමේන්තුවට ඍජුව උපදෙස් දීලා තියෙනවා මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න කියලා. මොකද නීති ක්‍රියාත්මක වෙන යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා. සමහර නීති ක්‍රියාත්මක කරන අයගේ යම්කිසි ප්‍රමාදයක් තියෙනවට පුළුවන්. ඒක ප්‍රතිපත්ති වශයෙන් ඒ තීන්දුව අරගෙන ඉවරයි. ඉතින් ඒ නිසා ඒ සියල්ල පිළිබඳ තීන්දුව తీරන ගැනෙනවා. ඒ නිසා මේ කියන දේවල් ගැන කවුරු හරි කතා කරනකොට තමුන්නාන්සලා හැමතිස්සෙම නායකත්වය ගැන විශ්වාසය තියාගෙන හිටන්න. නායකත්වය තමුන්නාන්සලා පාවල දෙල නැහැ කවදාවත්. නායකත්වය මෙහෙරට පාවා දෙල නැහැ කවදාවත්. ඒ නිසා කියන කට කතා වලට අනාගතය ගැන කියන අඳුරු අසුභවාදී කතා වලට අහුවෙන්න එපා. අපි එහෙම කරන්නේ නැහැ. අපි මහන්සි වෙලා බොහොම දුක් විඳලා තමුන්නාන්සලා අපි සටන් කරලා මේ ආණ්ඩුව පිහිටෙව්වේ මේ රට ගොඩනගන්න මිස වෙන කිසිම දෙයකට නෙවෙයි. තමුන්නාන්සලා කල්පනා කරලා බලන්න මේ අවුරුද්ද මොන වගේ අවුරුද්දක්ද? පසුගිය අවුරුද්ද ජනාධිපතිතුමා පත් වුණේ 2019 නොවැම්බර් මාසේ 16 වෙනිදා. ඊට පස්සේ අපේ ආණ්ඩුව පිහිටවන්න ලැබුවේ 2020 අගෝස්තු 5 වෙනිදා පැවති ඡන්දයෙන්. එතකොට ජනාධිපතිතුමාගේ දුර කාලේ දැන් අවුරුද්දකුත් මාසයක් පමණ වෙනවා. අපේ ආණ්ඩුවට තාම මාස 6යි. මේ මුළු කාලේ පුරාම අපි හිටියේ මේ කොරෝනා අර්බුදයේ මැද්ද. නොවැම්බර් මාසෙයි චීනයේ කොරෝනා අර්බුදේ පටන් ගත්තේ. දෙසැම්බර් වෙනකොට චීනයේ වුහාන් නගරේ වහලා, ජනවාරි වෙනකොට අපේ පළවෙනි කොරෝනා ආසාදිතය හම්බෙලා, එදා ඉඳන් අද වෙනතුරු මේ සියලු අර්බුද තිබුණට අපේ රටේ මොනතරම් වැඩ ගොඩක් සිද්ධ වෙලා තියෙනවද? අපි කොරෝනා ගැන විතරක් කතා කරගෙන හිටියට ආණ්ඩුව මොනතරම් වැඩ කොටසක් කරලා තියෙනවද? ආණ්ඩුව රැකියා දෙන්න පටන් ගත්තේ නැද්ද? රැකියා විරහිත උපජාරින් 60,000කට රැකියා දුන්නා. මේ රටේ දුගී දුප්පත් ජනතාවට රැකියා ලක්ෂයක් දෙන වැඩපිළිවෙල පටන් ගත්තා. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙගෙන යනවා. මේ වෙනකම් 50,000 විතර දීලා ඉවරයි. ඉතුරු වගේ ඉන්ටර්විව් කරන අයට දෙනවා. ඒ වැඩේ කෙරෙනවා. එතකොට කෘෂිකර්මාන්තයේ පැත්තෙන් කඩාවැටලා දුච්ච කෘෂිකර්මාන්තයේ ගොඩනගන්න ගොවියන්ට දුන්නේ නැද්ද සහතික මිල? අද රබර් වල විල ඉහළ ගිහිල්ලා නැද්ද? අද කෘෂිකර්මාන්තයේ පණ ගහලා ඉන්නේ නැද්ද? අර කහ 1000ට ගිහිල්ලා කියලා කෑ ගහපෝ කහ මිල දැන් අඩු වෙලා නැද්ද? ප්‍රතිපනානේ අද නතරලා නැද්ද? අපි වැටලා තිබිච්ච වලෙන් අපි ගොඩේ ඉන්න පටන් ගන්න තියෙනවා. වැඩ ගොඩක් සිද්ධ වෙනවා. සංවර්ධන දිහා කතා කරනකොට තමුන්නාසලා සමහර දෙනෙක් මේ ව්‍යාපාර ගැනීම දන්න නිසා මම මේ කියන කාරණේ තීරණයලි. ලෝකයේ ඕනෑම රටක ආර්ථිකේ කඩාවැටුනාම ආර්ථිකේ ගොඩනංවලට නම් අපි යමක් කරන්නට ඕනේ මිනිස්සු අතර මුදල් යන්න. එකපාරට ආණ්ඩුවට වෙලා මුදල් බෙදන්න නෙවෙයි මිනිස්සු අතර මුදල් යන දේවල් කරන්නට ඕනේ. ඉතින් ඒ නිසා ලෝකයේ පිළිගත් ආර්ථික න්‍යායක් තමයි කඩාවැටුණු ආර්ථිකයක් නංවන්නට නම් ඉදිකිරීමේ කර්මාන්තය ඉස්සරහට ගන්න ඕනේ කියලා. මොකද ඉදිකිරීමේ කර්මාන්තයට හැමදේම සම්බන්ධයි. මුළු රටම සම්බන්ධයි. ඉතින් ඉදිකිරීම සිද්ධ වෙනවා නම් රටේ
ඒ හරහා මුදල් සක්‍රියව යන්න පටන් ගන්නවා. බලන්න මොනතරම් මේ ක්ෂේත්‍රයේ පෞද්ගල අවුරුදු වැඩ කරලා තියෙනවද කියලා. මාර්ග ලක්ෂ්‍ය ගොඩනගෙන වැඩ පිළ පටන් ගන්න තියෙනවා. පාලන් දසදහසක් ගොඩනගෙන වැඩ පිළ පටන් ගන්න තියෙනවා. හැම ගමේ හැම තැනම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ යෝජනා කරගෙන මේවා කරන්න පටන් ගන්න තියෙනවා. වැව් 14000 හදන වැඩ පිළ පටන් ගන්න තියෙනවා. මගේ අමාත්‍යාංශය අපේ රාජ්‍ය අමාත්‍යාංශයේ නාගරික සංවර්ධන අධිකාරිය මගේ යටතේ තියෙන්නේ. ගගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා යටතේ තියෙනවා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යාංශ තුනක්. ඉන්දික අනුරුද මහත්මයා, මම ජීවන් තොන්නමන් මහත්මයා යටතේ මේ මේ රාජ්‍ය අමාත්‍යාංශ තුන එකතු වෙලා මේ අවුරුදු 4 තුල ගෙවල් 125,000 හදන්න සැලසුම් කරලා තියෙනවා. මගේ අමාත්‍යාංශයේ පමණ මේ පහුගිය මාස පහුගිය අවුරුද්දට ගෙවල් 8,000 හදන්න බුල් කරලා තියලා තියෙනවා. වැඩ පටන් ගන්න තියෙනවා. ගියාණ්ඩුව චම්පකරණවක මැතිතුමා යටතේ තියෙදි මෙගා පොලිස් අමාත්‍යාංශය යටතේ මෙරට දුප්පත්ම මිනිසුන්ට හදන නාගරික පුනර්ජීවන වැඩසටහන යටතේ හටන් ගන්න තිබුණේ ගෙවල් 450 හදන්න. ඒකත් ඉවර කළ තිබුණේ නැහැ. අපි ගෙවල් 7000 හදන්න පටන් ගත්තා මේ කිටි කාලය තුල. අපි මේ වැඩේ කරන්නේ. ඒතර මේ කරනකොට ඒවල ප්‍රතිලාභ ජනතාව අතරට යනවා. අපි ජනතාව ගැන විශ්වාස කරන ආණ්ඩුවක්. ජනතාවගේ ආර්ථික ප්‍රශ්න තේරුම් ගත්ත ආණ්ඩුවක්. ඒ නිසා තමයි ජනාධිපතිතුමා අදත් ගම සමග පිරිසිදුරක් කියලා දුගී දුප්පත් ගම්මාන වලට අදත් යන්නේ හැම සෙනසුරාදාවක හැම සතියකම හැම සෙනසුරාදාවකම එතුමාගේ ගම් වලට යන්නේ ඇයි? ඒ ජනතාවට අහුම් ගන්න දෙන්න. එතුමා ජනතාවට අහුම් ගන්න දෙනවා කියලා දේශපාලනඥයන් නිලධාරීන් හැම දිනටම පණිවිඩයක් දෙන්න. එතුමා දීලා දෙන පණිවිඩය තමයි අපි හැමෝටම ජනතාව අතරට යන්න. අපි ජනතාවට සේවය කරන්න ඕනේ. ජනතාවගේ සැබෑ ප්‍රශ්න තීරුම් ගන්න ඕනේ. ඉතින් මේ කාර්යය අපි කරමින් ඉන්නේ. අපි තාම මේ ආණ්ඩුව පිළිබඳ මාස 6යි. තවුරුදු 4මාරක් යන්න තියෙනවා. ඉතින් මේ මාස 6 ඇතුළත ආණ්ඩුවෙන් සියලු දේ බලාපොරොත්තු වෙන්න පුළුවන් නම් පහුගිය අවුරුදු 73 තිස්සේ මේ රට හැදුනේ නැත්තේ ඇයි? අවුරුදු 73 තිස්සේ සංවර්ධනය වෙච්ච නැති රට මාස පහකින් වෙනස් කරන්න බෑ. හැබැයි අපි ගමන පටන් ගන්න තියෙනවා. කරන හැටි පැහැදිලිව කියලා තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ කාරණේ කෙරෙනවා. ඉතින් ඒ නිසා අපිට තියෙන මේ වක්කීම තමයි මේ වෙලාවේ. තමුන් ආසලා දේශපාලන ක්‍රියාකාරකියෝ විදියට මේ ආණ්ඩුව රැකගන්න එක. මොකද අපිට වගකීමක් තියෙනවා අපේ දරුවන් වෙනුවෙන්. අපි 2015 මේ රට මහා විනාශයක් වෙන්න ඉඩ දුන්නා. ඒ 2015 2019 කාලේ අපේ රට අවුරුදු 20කට 30කට ආපසු කරන් ගියා ඒ ආණ්ඩුව. අපිට ආයෙත් එහෙම වෙන්න දෙන්න බෑ. අපි ආයෙ අපි මේ රට ස්ථාවර ආණ්ඩුවක් අවුරුදු 10 15කට අඩු ගණන් තියා ගන්නට ඕනේ. ඒකේ වගකීම තියෙන තමුන්නාසලට. තමුන්නාසලට තමයි දේශපාලන ක්‍රියාකාරකයෝ. තමුන්නාසලා ඉන්න තැන උඩට ඇවිල්ලා දේශපාලනේ උඩට ඇවිල්ලා සමහර මෙතන ඉන්න සමහර අය සමහර තව උරුදු කිහිපයකින් සමහරලාට අපි දන්නේ කොහොමද සමහර පාර්ලිමේන්තුවේ ඉඳන් ඉන්න පුළුවන් හැමෝටම වගකීමක් තියෙනවා තමුන්ගේ වපසරිය තුල කරන්න ඒ සමන් තමුන්නාසලා හැම කෙනෙකුම ඉල්ලා සිටින එක දෙයක් ඒ තමයි මේ සර්ව අසුභවාදීන්ගේ බොරු කතා වලට රැවටෙන්න එපා එක කොටසක් ඉන්න මේ සමාජයේ හැම දෙයකම වරදක් දකින මොනවා කරත් වැරද්ද අපිට පේන කොටස කියන අසුභවාදී කතාවට අහු වෙන්න එපා. සුභවාදීව බලන්න අනාගතේ දිහා. සුභවාදීව බැලුවොත් අපිට මේ රටේ ඉස්සරහට යන්න පුළුවන්. මම රජයත් සමග සම්බන්ධ වෙන්න කලින් අවුරුදු 20ක් පෞද්ගලික අංශයේ වැඩ කරේ. පෞද්ගලික අංශයේ වැඩ ඉදිරි කරන කාලේ මම මේ ලෝකේ පුරා ඇවිද්දා. විශේෂයෙන්ම මේ කලාපේ ඇවිද්දා. ඒතර මට මතකයි මම හැමදාම විශේෂයෙන්ම දැකපු දෙයක් තමයි. ඒ කාලේ මම මට මතකයි මාසෝණි මම වැඩ කරන කාලේ මම සිංගප්පූරුවේ වියට්නාමයේ දෙකීම වැඩ කරා. වියට්නාමයෙන් ප්ලේන් එකකට නැගලා සිංගප්පූරුවෙන් බැහැලා ආයි ප්ලේන් එක කරන් ලංකාවට එනකොට මම පත්‍ර තුනක් කියවුණා. වියට්නාමේ පත්‍ර කියවුණා, සිංගප්පූරුවේ පත්‍ර කියවුණා, ලංකාවේ පත්‍ර කියවුණා. වියට්නාමේ පත්‍රයක් අතර අරන් බැලුවොත් හැම පිටුවකම තියෙන්නේ සංවර්ධනය ගැන. හැම පිටුවකම තියෙන්නේ රට හදන එක ගැන. හැම පිටුවකම තියෙන්නේ සුභවාදී දෙයක්. අද වියට්නාමේ ඉන්න දැන දිහා බැලුවම තමුන්නාසල තේරුම් ගන්නවා ඇයි මේ රට දියුණු කියලා. සිංගප්පූරුවට බැහැලා බැලුවම පත්‍රයක් අරන් බැලුවම ඒත් ඒ වගේ. හැම පත්‍රයකම තියෙන හොඳ දෙයක් රටගෙන යහපත් දෙයක් සංවර්ධනය ගැන කතා කරන්නේ ඊළඟට මම ඇවිල්ලා බහිනවා නගිනවා ලංකාවේ ශ්‍රී ලංකෙන් ගුවන් යානෙට ගන්නවා ලංකාවේ පත්‍ර ටික මුල පිටුව පටන් ගත්ත ඉඳම තියෙන්නේ මොනවද ඈ දුක හොරකම නරක නපුර ක්‍රෝධයේ වෛරය අසුභවාදී දේවල් විතරයි ඒක තමයි අපි අද මෙතන ඉන්නේ අවුරුදු 73කට පස්සේ අපි අද මෙතන ඉන්නේ ඒ නිසා මේ සර්ව අසුභවාදී දැක්මෙන් අපි එලියට එන්න ඕනේ. මේ රට ගොඩනගන්න නම් අපි සුභවාදීව මේ රට දිහා බලන්නට ඕනේ. මේ රට ගොඩනගන්න බැරි රටක් නෙවෙයි. මේක පුංචි රටක්. මේක පුංචි ආර්ථිකයක්. මේක ගොඩනගන්න පුළුවන්. හැබැයි මේක ගොඩනගන්න අපේ මිනිස්සු එකට එකතු වෙන්නට ඕනේ.
जापाने अलु दूर में लगिया देवन लोक युद्ध नागसाकी हिरोशिमा अलु दूर में लग गया और दूध एक रफ्तार से आप हो गया मैं लोगे दिन दिवन में नगर बड़ा पात के लिए कहूँ आंडू द नहीं आंडू है मिनुसु एक एक तो गया इनसे आंडू एक ग्राम में एक तानी कराने पुलाव गया आप ही दोस्त की एक दिन इधर आ रही है रात्रि गोटे नगर नंग मेरा तो इन्हें हम पूर्वसी उड़ वाक्य मारती हम कहने उड़ कराने जाती है ඒද කරන්නේ නැතුව අනික් කයගේ වැරදි විතරක් කියකියියොත් මේ අවුරුදු 73 නෙමෙයි තව අවුරුදු 73 ඊට පස්සේ අපි එතන මිදී. අපි එතන ඉන්න සූදානම් නැහැ. අපි දැන් වැඩ කරන්න සූදානම්. වැඩ කරන්නේ කොහොමද? කරන්න ඕනේ මොනවද කියලා අපි හොයාගත්තා. ගම සමග පිළිසඳරක් රටවටේ ගිහිල්ලා අපි ජනතාවට අවශ්‍ය දේ හොයාගත්තා. ජනතාවට මහා ලොකු දේවල් නෙමෙයි අවශ්‍ය. තමුන්නාසයට මොනවද අවශ්‍ය? තමුන්නාසයට අවශ්‍ය තමුන්නාසලගේ ආර්ථික සාර්ථකත්වය දුවන්න ආදායම් මාර්ගය. තමුන්නාසයට අවශ්‍ය තමුන්නාසගේ දරු දාන්න හොඳ පාසලක් තමුන්නාසල අවශ්‍ය තමුන්නාසගේ තරුණ දූපුතලට පහසුවෙන් රැකියාව හොයාගන්න පුළුවන්කම තමුන්නාසල අවශ්‍ය තමුන්නාසලම කියලා ගියක් නිවසක් තමුන්නාසල අවශ්‍ය එළියට බැස්සාම හොඳට පරිසරයක් සුරක්ෂිත ආරක්ෂිත පරිසරයක් තමුන්නාසලට අවශ්‍යයි තමුන්නාසලගේ දූ දරුවන්ට හොඳ අනාගතයක් ඉතින් ඒ නිසා අපි ඒකට අවධානය යොමු කරමු අපි මේ වෙන සුරංගනා කතා මේ මහා සංකල්ප ගැන කතා කරමින් තමුන්නාසල නොමග යවන්න හදන මේ බොරුකාරයන්ට තව දුරටත් නොරවටෙමු. අපි ජනතාව ගැන කල්පනා කළා ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ආණ්ඩුව කරන ප්‍රයත්නයට සහාය දෙන්න ගමන් අපිට පුළුවන් විදියට පොඩි ප්‍රමාණයකින් හෝ ඒ සඳහා දායකත්වයක් දක්වමු කියන කාරණේ මතක් කරමි. තමුන්නාසලා සියලුම දෙනාට සුභපතමින් විශේෂයෙන්ම අජිත් සුරසිංහ මැතිතුමාට සුභපතමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.